දසි පොසොන් පහෝ දිනේ දී දහම් ගැටලුවක්කම වෙලා තිබුණනාා යම් කිසි කෙනෙක් කරන පාප කරමයක් නැත්ත අකුස්සලයක් හලදාන්න පුළුවන්ද නැත්තං යටපත් කරගන්න පුළුවන්ද එම පුළුවන්නම් කොහොම දෙේක කරන්න කියන එකයි ගැට්ලුව වෙලාතිබුණේ. එතින්ද අපි විවසල බලන්න ඕන අකුසල කරමය විතරද වහන්න පුළුවන් කුසල කරමයත් වහෙනවද ඒ කුසල කරණ වැහිච් අවස්ථ වබුදත් සසුනේ තියෙනවාම කර්ම විපාකදිනාකාර කීහිපයක් තියෙන විශේෂයෙන් අපි කරන්න කුසල් කරම හෝ අකුසල් කරම සිත කයවච්චනය මුල් කරගෙන ඒවා කෙනෙක් චුතවෙලා යන වෙලා විසිහි වෙලා ඊළඟට ප්‍රතිසන්දීෂණය දීම ලැබෙනවන යම් අකුසල කරමරි කුසල කරමයක්හරි ඒ කරමයට කියනවා ප්‍රතිසන්ධී විපාකය කියලා ප්‍රසන්ධ විපාකයක් තමයි ඒ කරමින් ලැබෙන කරමෙන් තවලබෙන ප්‍රෘති විපාක ඒක කියන්නේ ඉපදනා වූ සත්ව යාට අපික මනුෂ්‍යලෝ ඉපදුනා කියල යාට කෑම්බීම ආදිය ලබා දෙන්න ශක්තිමත්වවෙන්නේ කුසල කර්මයක් දානය ගෙන කුසල කරමයේ ප්‍රවෘති විපාග එයාට අසනී පහදනව නම් අනතුරගෙනවනං එයා සත්ව හිංසාාව කරාගෙන කුසල කරමේ ප්‍රෘති විපාගෙන මනුෂ්‍යලෝක ජීවත්ත නොව කියන්නේ ප්‍රතිසන්ධි කරමයෙන් ආවට කුසල්ල කුසල් දෙකෝ මිස්ත්‍රව ප්‍රෘති විපාග වශයෙන් රලත් අවස්ථාව අපරාපරියවේදනය වශයෙන් ඉරලත් අවස්ථාව උපාග ලබා දෙ නම් දිට්ට දම්ම කරමය අපරාපරවේදනය කරමය අහෝසි කරම ආද වශයෙන් කරම තියෙනවා මේ ජීවිතයම කරන කරම මේ ජීවිතය විපාක ලැබෙනකොට අපගෙන දිිට්ට දම්මිකයි අපරාපරියය ගෙන ඉල්ලං ගාත්ම වලද ලැබෙනකොට සසර ගමන නිවන්දකිෙන ලැබෙනවා කුසල කරම වේවා කුසල කරම වේවා. අහෝසි කරනයි ගැන මොත් දැම ත නාහන ප්‍රශ්ටක් ගන සම්බන්ධයක් තියෙන නිසා අපි බලමු අංගුලිමාල මහරහතන්න යස්ස පාපන් කතන්කම්මං කුසලේන පිතී ඇති යම් කෙනෙක් කරව පාප කරමය කුසලයෙන් ොහන්න පුළුවන්. පහනෝකි වේ සදා කාලිකවන වේ තාව කාලිකව අංගුලිමාල කියල කියන්නේ මිනිසුන් දහස්කානක් මරපු කෙනෙක්නෙ මුත් ලෝදර බුදුරජාන් වහන්සේ මොනගැහිලා ඒ භාග්‍යවතුන්හන්සේගේක් මමාකරුණාවට ලක්කුරු නිසා එතුමාට අවස්ථාවල බුණා අර පෞකාර ජීවිතය වැලකිලා බුද්ධ සාහසන පැබැතිවෙන් පැවිදිවෙලා නමුත් පින්්ඩපාතියක්ති ගස්වලට ගානගල් සත්තුන්ට ගාහන ොළු පාරුවල් පව විල්ල උන්හසගේ හිසෙහි ඇගේ වැදනා. ේවෙලා කිසි වර්දක් කල තිපුුණ නහෑ නමුත් අර මිනිස්සුන් දහස්ගනක් වැඩීම කියෙන බලවත් අකුසල කරමය දිට්ට ධම්මිකෝම ඇවිල්ල ොය චන ගල්පොලු ඇවිල්නැගේ අදිනෝ සියවර ඉරෙන ඔලු පැළනෝ ේ ගලන එම ලේගලන හිසින් බිඳනු පාත ක්‍රීෙන් යතු තමයි විහාරයට වඩින්නේ ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බ්‍රාක්්මණය ඔය කල්පයක් නිරේ පැසෙන්න තිවිිච්ච පාගයක් තමයි දැම්මේ ලැබෙන්න්නේ එයනිස්සා බ්‍රාක්්මණනිවසන්න සන්නෝනේ නොකද ඔයිට වඩා දුක්්‍යන්නවානිටේ ගියාන මු පැවිදිවෙච්ච නිසා දැන් නිවන් මඟදවුණු කරන ස්වාමින්නාසිට මේ ජීවිතය ලැබෙන පාගටි කයෝය ලැබෙන්නේ. ඇති මේ විදියට කටයුතු කරදදි මෛත්‍රී භාවනමුල් කරලා ඒ ස්වාමින්නාසකි පින් තිබුණා සාසටි කරපු මේ ජීවිතය අකුසා කරාට බහ කුසල් දරම රැස් කරපු උතුම් ජීවිතයක් ඒ කුසලෙන් මතු වුණා අන්න පාප කරම යට වනා කුසලේ මතු වුණ කුසලේ මතුවිය මනිසා දෙයාන වඩල විපස්සනාවටල අරිහත්තයෙන් අමාමාහනිවන ශක්ෂාත් කළාහරියට වලා කුලෙෙන් මිඳනු හඳ වගේ ලෝක බබල වන කෙනෙක් වුණා නිකලෙ සුතුමන්හසි කෙනෙක් වුණා ආනුභාව සම්පණ රහතන් වවාසනමක් වුණා. කුසුල්රයිතුමාගේ ඇසුදුසදානයේ දමනය කළ නොහැකි මද කිබුණු ඇතෙකු පවා බියෙන් වෙවලමින් ස්වාමෙන්න්න හසට කොඩිය අ දරාසිටි බව සඳාගනයේ තරම් ආනුභාවයක් තියන. අංගුලි මාල මහරහතන් වවාන්සට අපි අහල තියනෝ. අලිහමෙනකොට කිය නොද පිරිතක් තියද මොකදග ලැහොම අංගුලිමාල බිරිතකයොත් අලි ඉන්නනෑ දුවනෝ. ඒතරම් ආනුභාවයක් මෙ පිරිත පවා තියනවා. එසේම දරුග හරස්ත් වෙච්ච මාතාවකට නැගැනයනි මම ආරය ජාතිය උපන්දා පටන්. සතෙක් ැුවේ නෑ ඒ සත්‍යවලයෙන් සුවපත්්‍යවාකෙන් ආශිර්වාදය සත්‍යයක් ක්‍රියාවෙන් සුවපත් කළ පමණක් නොවෙයි ඒ සත්‍යයක්්‍රියාව මේ බුද්ධ ශාසනය පවතින තුරාම පවතිනවා. එවැනි වටිනා ජීවිතයක් බිහි වුණේ අකුසල්ලය ගැනම හිතගිත හිටියනම් බිහිවෙන්න. අකුසල් කරන්න සිද්ධ වෙන සසර ගමන යනකොට ප්‍රතච්චන භාවය නිසා රාග ්‍රේශමෝ ගැලෙස නිසා ඕනම කෙනෙක් අතින් අකුසල් සිද්ධ වෙන. අකුසා සිද්ධ වුණා කියලක සදාකාලෙකු අනේ මන්තරම් පෞකාරයෙක්නෑ මං සත්තු නරපුගෙනෙ කාදී වශ්‍යය හිතන්නේ. අකුසලය කරන්න කරන්න පරණකුසල් කරම පවා මතු වෙන. දැන් සඳහන් වෙන නිරේට එහෙම ගියොත් යම්විපාගයක් ලැබිලා ඒ නිරේටයාම නිසා ඒෙනාට නැවත පස්සේ සසරගම නිදිකරපුවා පරණකරම පවා එතෙන්ට එකතු වෙනවා. ඒතු වේ මනිසා දුකෙන් දුකට වැටන දත්තයයක් තියෙන. නෙක් කුල කරම කරන්න ගත්තොත් එයාට තවත් මතුෙන කුසල කරම ද පැවිදිවෙච්ච නිසා අංගුලි මාලසවායන්න්නසට මතු වනේ කුසල කරම. අදකාල වනත් කෙනෙක් පැවිදි වුණනාට පස්සේ එයාට කුසල කරම්මතු වෙන ගෙදරහිට යන අත් කරන්න තිබුණ කුල් කඩෙන්න්න තිබුණ ගුටි න්න යන තිය බුණන සහරවිට බර කරගන්න තියන තිබුණන දහෝදන්න තිය තිබුණන මතුත් එක්කෝම කරම ටික විපාකටික යට කරගෙන උදේ දවල්ධානල්ළට ලැබලා සියලු දේ සුව පහසුව ලැබිලා බණභාවනා කරගෙන සැනසිල්ලේ ඉන්න ඒසාවිින්ාසල් හැබුණයයි උන්හසේ කුසල කරමය තෝරගත්තු නිසා. ඒම නැත්ත අපි ඕන අපේ හැමෝටම ඕන රම් අකුසල කරම තියනො කඳු ගනම්. ඒවා විපාග දෙන්න ගත්තුොත් බේරෙන්න්න බෑ එඒනි සත් කරන්න ඕොනකමදේ කුසලේන පිතිීයති කුසල් කුසල් කිරීම මයි. දරමේ හැසිරීම මයි. දාන සීලභාවන සමතුවයි පස්සන වැඩීම මෙසිියල් එම්ම කරන්නේ පැරණකුසලරම යට කරලා තියනවා යට කරලද නැති කරනවා කියෙනගෙන වේ යට කරලා තියනවා ඉස්සරහට උඩට එන්න දෙන්නේෑ රිේ රබර බෝලයක් කරන්න අතින් පද කරගෙන වතුරයාට තියංගින්නවාගේ අතහැරිියොත්තනවා. කුස්සලේ ඇතහැරපු ගමන් අකුසලේ භාරගත්ත ගමන් දැ කෙනෙක් සුරාපානය කරනවා ඒ සුරාපානය කරකරයා වැනිවැනි පාරයනෝ ඒ අනවෙලා යාට එන්න තියෙනවා සතුම් අරපු විපාකයක් කොහ හැරි සසර කරප් එක අන්නේ වෙලා අපරාපරිය වේදනී වශයෙන් යායට සුදුසු වෙලාගොත්වේ නමුකද පාරයන්නේ සිහිය නෑ ඉතින් වාහනයක් ඇවිල්ල යා හැපෙන් ඉඩ තියනවා. ඇතයි තමන් යන වාහනේ පාලනි නැතුව ඇැ්පිලා මැරෙන් ඉඩ තියෙනවා මොක දෙයා මේ වෙලා ව්‍යකු සල්කර නිසා පරණකුසලයකුත් ඇදිලාව. හැව එයා මේ වෙලා සිල්ලරගෙන බණභාවනා කරගෙන සාන්තව හිටියන එයාට යපා කන විදියක්ක් නෑ සමාරවිට. ලත් මකුල්ලිපගද අපිත්තු හමු ගලන් මහරහතන් වහසගේ උන්තුමට එෙම විපාකාවා සසරගමනේදී මවපියන්ට පහරදීම නිසා ආත්ම පන්සයක් සුරුන්ෙන් පාරකාල මැරෙන්න්න වුනා අවසා නාත්මි පිරිණුවන් පෑවැත් සුරුන්ගෙන් පහරකාලා ඒකන් එවැනි අකුසල් කරම තියෙනවා ආනන්තරිය කරමවාගේ ඒව බොහම දරුණු විපාක් ලැබෙන ේවා ඒවයින් ගැලවෙන්න බෑ ඒවා පසු පසේන අති අර සාමාන්‍ය කරම යම්තාක් දුරට අපිට පුළුව යටපත් කරලා තියන්න පස්සට දාන්නට ඒ පස්සට දාලා තියනකොට ටිකටික කුසල කරම මැඩි වෙනකොටෑ අපිකම මේ ජීවිත ඔබට පුළුවන් දාන සීල භාවන අාවල මේ දෙන්න ඉළඟට අපිට පුළුවන්කම තියනෙනවා ඉළංඟාත්ම තුෂ්ත දිවලෝක රි කොහැරි තන ගපදුුණා ව ස්වානුන් නැත්ත හතුට යාටි තෙන්දි කොහෙත්ම රාණගාත සොරකම් කාමච්චාචාර මුසාවාද සුරාපාන විපාක ලැවෙෙන්නෑ දිව්‍යලෝකයේ දි්‍යලෝකය කියන්නේ සම්පූරනෙම්ම කුසල විපාකයා එඒ සයාට එන්නේෙම කුසල්ලිපාග එ එත නිදල ය සෝ අනුනොත් ඉළඟට ආාත්ම භාව හතක් ඇතුළෙට රහත්වෙනවා. හර අපායගාමී වෙන්න තිබුණ පරණ කරම මිනිස්සු මර වූ හරි සතුන්මර පර මොනවා හරි ආන් ඒටික හෝසි වෙනොත්තදිී ඇ යහසි වෙනවායි කියන්නේ සෝතාපාන ශ්‍රාවකයාට ක්‍රමයක් නැහැ නිරේට තිරිසල් ලෝකෙට ප්‍රත ලෝකයට අසුර ලෝකට වැටෙන්න්න එක ධර්මතාව. ඒනි එහම ොවැටන නිසා එහෙම විපාක දෙන්න තිබුණු කරම ඔක්කෝමටික සෝවාන් වෙනශනයේදම අහෝසි වෙනවා. ඒව නැති වෙනෝ. දෙවනුව සකදාගාම් වෙනෝ. තවත් දුරටයයාදිවටු වෙන කැන් තව එකකාත්මෑ කාමලෝකකිප දෙන්නේ මනුස්්‍ය ලෝකකිපදලායම්යම් කායික දුක්වි දිෙන තියෙනවා නම් අසනීපාතිය දෙනතිවෙන හැදෙනවා ඉපදුනොත්. දිවිලෝකත් නෑ අනාගාමුණම් යනෝ අවිහ අතප්ප සුදස්ස සුදස්ස අකනිට්ටක කියන ්‍රක්මලෝක සුද්ධවාස පහට. ඒදී කිසිම පාකයක් දෙන්න අකුසල් ඔක්කොම ්‍යානකුසල් විපාගතම ලැබෙන්නේ ්‍රහත්වෙනවා. ඒ රහතන් වහන්සේ බ්‍රහ්මලෝකින්ඳලා ආයු්‍යගෙවිල පිරිණවන් පානු. දැන් ඉප දෙෙන් නෑ. නැත මේජීවිත මනුස්ස ලෝකෙදම කෙනෙ රහත්වෙනවා. තිරණ වන්පානු රහතන් වහන්සේ ආය ඉප දෙෙන්නේ නෑ. හැයි ගොඩා කරමති වුණනහත්තු මර පොතිබුණ ොරගංගර පොවතිබුණනා කාම්මිච්චාරකර පොවතිබුන බොරු කිය පොතිබුණ සුරානකර පො තිබන ගොඩක්කර. ඒ තිය නොතාම ඒව තියෙද්දි මේ කියන සත්වය සසරින් එතරවුණා දැන් එතකොට අි මෙන්න මෙ මා උපමාවක් ගන්නවා කෙනෙට්ට මරණ දඩුවම දෙනවා. දීල බලකොට ඒ මනුස්‍යයා මැල්ලයිදා. තිබේට මැරල්ලා මැරිච්චගෙන ඩාය මරණ දඩුවම දෙන්න විදික් නෑමොකද අදාළ වැදිකාරය ජීවතුන් අතර නැති නිසා. තව වැරදදි බුණත් ඒව දන්ුවන් දෙන්න බෑ ොකද මනුස්සය කලින්ම මැරුණු නිසා ආන්‍යේ වගේ සස්සර ගමන අවසංකර පුරහතන් වහන්සට තව ඕන රම් විපාග තියන්න බලුවන් අකුසල්ලිපා කුසල්ලිපාග තියෙනවා බිමේත නාහන් අකුල්ලිපාකනේ ඒ අකුසල්ලිපාග පිරිනිිවන් පානශනය තමයි අහෝසි වෙන්න ඒ විදියට ගත්තු සම්පූරණයම කරම මහෝසි වෙනවා යම් කිසි කෙනෙක් රහත් වෙලා පිරිනිිවන් පානෂනය රහත් වනත් අහෝසි වෙන්නේ පිරිනිවන් පානකොටයි අහෝසි වෙන් හේතුවමකද රහත් වෙලා පවා විපාක ලැබිල තියන ලැබෙනවා. ගනිසාහිතනින් රහත්තු නැගලබට කියන්න බෑ විපාකවසං කියල භාගව තුන්ාන්සට පවා කොසල්ලිපාක ොලහක් ශේෂවිපා කැවිල්ල දවිපාක දුන්නා ජීවත්තන තුරු. එසේම අරමුගලන්ස්වාවිෙන් වහසගේ විස්තරේ. ලෝසක ස්වාමෙන් වහන්සේ ත් පිනක් දානයක් ොළදන ලැබන්න රහත්තුනාට. ඒේව එනවා. එං අවසං වෙන කොතෙනිද. ඒ බුදු පසේ බුදු මහරහත් තුන්තරා බෝධියයට පත්තවෙලා පිරිනිිවන් පානශනය තමයි. කරම හෝසි වෙන්නේ. එතකන් කරන්න උපක්්‍රම ශීලීව ඉඩ දෙන්නේ නැහැ අකුස කරබෝනට මතු වෙන්න්නම ද අපි අකුසලට බරව නොත්ම අකුල කර මතුවෙන්. ඒකනිකෙන් අපල තියෙනවායි බෝධි පූජාතියන්නේ ක කියල සාමා්‍ය මතගේත් ඇත්ත විස්තරය මොකත්දයකි ගැඹුරු හරය තමයි අපල කියන්න අකුසල්ලිපාග. යකුසල්ලිපාග දුකරන්න සාමානය ඒන්දරරි බලගේ නට තේරෙන්නේ බාවනා කරන්න කියන්න නොයෙක් තවත්දේවල් කියන්න යාල දන්නේක දෙයි. ෝධන්නවාසට පජාවත් යන්න ගෙනෙක විතරයි දන්න. නිසා යාල යෝජනා කරන පින්කමක් වශය බෝධන් වහන්සේට කොඩි පූජ කරන්න පැන්කල පූජ කරන්න වඳන්න. නමුත් ඒක විතරන්නේ වෙයි දම්ින ටාර්ය මහා සංගරත්ට දන් දෙන්න පුළුවන් එයායට ඒකුසලත් හේතු වෙනවා රකුසල් යට පත් කරන්න එතා අපල යට පත් කරගන්න සිල් සමාධන්ගවා සිල් පන්සිරු ලකින්න පුළුවන් එතනිඳගෙන එතකොට ලක ශක්තියක් ඇතිෙන පජාවත් ඒගේ මොහොදයි පෝධි පජාවත් අව බෝධීන් ඇත් අපලට බයි එනවෙයි. ගයුතුන් වහන්සිට වන්දනාාවවා කියලා සදහැසි තින් කරනවා නැගෙනට එතන ලොගපිනා ක්‍රැස්සිල රාකුසල කරම යට වෙන්න ඉඩ තියෙනවා හරියටම කියන්න බෑ නමුත් යට කරන්න පුළුවන් බැරි නෑ එතකොට හැකෙනක් කියන ෑම ජීවිත කාලම සතුන්මැරෝ මම දිගට මර නොද මැරණ කනුත් කරනවා ඒක තමයි මෝඩකම කියන් නොදන්නකම කියන් කොච්චර අකුසල් කරල තිබුණත් අපිකිතුම කෙනෙ සිල් සමාදං වුණයි ක ලෙව කරලා ඒ අකුසලේ වෙන මේනවා කුසලේ වෙනනවා කුසලේ එන්න සැප පිණස රකෙන දුකපිනිස නම් කරම අකුසල් කරයි ගෙල තවත් කරන්න ඕන්නේ. තේරුණු දවසිනං නතර කරනවා. නතර කල්ලා දරම මාර්ගෙටනවා. එතකොටේ අඩුපමා දුන්නා කලින් වැරදි කරලා යෝජපු බ්බේ පමච්ජිත්තුවා. පච්චා සෝ නප්ප මජ්ජති පසුවහු පමාවෙන්න්නේ සෝ ඉවන් ලෝකම්පාසේ ති හෙතෙමේ මේ ලෝකයේ බබලවනවා. අබ්ා මුංචේය චන්තිවා වලාකොලි මෙදනු සඳ වගේ හරියට කවරු වගේද කිවත් අංගුලි මාල මහරහතන්මාන්සේ ඒයි බුද්ධ ාසනික හොඳම උපමාව කුසල් යටපත් කර ගත්තු ඇය ගෞද එකගේ තමන්කුස්සලය බලවත්වීම නිසා සහ අසත් පුරස ඇසුර නිසා මේ බුදසස්සනේ බිබිසා රජතුමගේ පුත්‍රාත්නය අජාසත්්‍ය කුමාරයා දෙවදත්වරුන් වහන්ේ ගැසුරට පත්වීමෙන් නමගේ යාමෙන් පියාව ඝාතනය කළ ම පලස ්‍ර හන් යන හරින් බයන්ගේ මුත් ගහිල්ල භාගතු වන් තා දර් දේශනාවක් කරන පැවිදිවීමේ ආනි සංස ගැන. එදා විදේශන අහල අදදිි භාග්‍යතුන් හස් දේශනා කරන මහා සංගරත්නයට මහනෙනි මේ අජාසත්ව කුමාරය පියා මරක් නැතුවාදම බනාහනාවන අද යන්නේ සෝවාන් වෙලා. නමුත් අසත්පුරු සැසුර නිසා තමන්ගේ පියාගාතනය කිරීම ආනන්තරය කරමය කරපු නිසා අර සෝවාන්‍යච තිපිච පින පවා වැහිල ගිය. පිනයට වෙනවස්ථාත් තියනවා අදකාේගතු බොහම සිල්වත්තු ගුණවාතු ධර්මදේශනා කරමින් ඉන්න චිරප ප්‍රසිද ස්වාමින් හස ක නැක්කි න්නවා. උන්හසට කුසල්ලිපාකමැලැබෙන කොහැරි ගමනක්කයන්න ඔන්න වාහනයක් ලැබෙන. බෙට්ි ගන්න ගයුත් ඉක්මට බෙහිට්ටි කරන්දිනවා. කොතෙන්ට ගියත් පහසුවෙන් අටයුතු කරගන්න ලැබෙනවා. හිතේ සොයෙන් වැඩ ඉන්නත් ලැබෙනෝ. භාවනා කරගන්න බැ වන්හසේ අතහරිනෝ. ඇැල පචකාමන් තෝරගන්න ගිහිකෙදරයනවා ගාට පසක නරදා උදේදදානත් නෑ දවල්දාානෙත් නෑ බිහිතතුුත් නෙවාහන නෑ ඉට පස්ස දරපලමින් රෙදියාපුල්ලමින් ඇනුම් බැනුම්වලට මුුණ දෙමින් මහා දුක්කිත ජීවිතය ගෙවන්න විච්ච වස්ථාප දකලා දයනවා ඒ ඇන්න මොකක්ද කුස්සලේ අත හැරලා අකුසලේ බාර ගත්තා. ති බිච්ච පින යට වුණා දැන් අජාසත කුමාරයක විස්තරින් අපට තේරනවා පින පවායට වෙනවා අක්කුසල් බහල වෙනකොට එමන්දැන් අපි ගන්නතිනෙන තීරණය මහන්ද පුළුවන් හැමවිටම කුසලේගේ දෙන්නට ඕන. සිතින් කයිෙන් වචනේ. දාාන සීල භාාවන බුද්ධ පූජා බෝධින්තනා මහා සංගරත්නය වෙත කරනු පස්ථාන ධාන පූචාවන් තැන ශීලේ පැත්තෙන්ග අතු මන්ගේ සිිල් පදටික ශක්තිමත් කරගන්නෙක් බාාවන පැත්තිංගත් තු නිතර බුද්ගුණ මෛත්‍රයේ වටනය එක අසභ මරණ සති වටනයක. නාමරූපවල අනිත්‍ය බෞධාකිනය එක විපස්සනා කරන එක ඔන්න තියෙනවා. ධර්මශ්‍රවනය කරනෙක් පුළුවන්තරන් දෙ අන්තරජාල පහසුකම් තියනවා. ධර්ම දේශනාවන තරන්තියනවා දවසට එක දේශනාවක්කත් අහන් අපි පුරවෙන්නවන්. ඒම දරම අහනකොට තමයි අපේ මතු නොවෙච්ජ කුසලුත් මතු වෙනවා. කුසල් කරන්න හිීතනෝ දැම අපි පැවිදිවුනෙත් මේයා මේ සිල්ගන් නෙත් පින්කරන්නෙත් ලොෝදුරා බුදුරජාණන් වහන්ස එක බණපදධයක් කරේ ආපුිනිසාන්. බනපදයක් ඇහුන් නැත්ත අප ජීවිත වෙනස්සෙන් නෑ සසරි කොච්චර දුක්කිත ජීවිත අපි ගෙවන්න නැත්ත නිකරුණේ පංචකාමයන් වෙනේ ගෙවන්න නැත්ද ැ ඒ අතහැරලලා අද මෙමනි රහත් භූමියකටම අප එකතු වෙලා පිරිසක් සිල්සමාදන් වෙන්නත් අපි මේ මහනකමක් කරන්නත් ධර්මදේශනා කරන්න තේතු වනේ එරවතුරා බුදුරජාණන් වහන්සේගේ පහලවීම නිසා ලැබුණු ධරමය. එනිසා ධරමය ඇසීමමයි අපිට අර කියන හැරවුම් ලක්ෂය. අපේ ජීවිත වෙනස් කරන එකම සාධකයේ දරමය. අහන්න ඕනේ නිසා දරමශ්‍රවනය අවශ්‍යයි. තොරේ ධර්මශ්‍රවනය කරදදි ගැටනවන විවදේශනා හන්නන්නේ බැතවටවැෙන කුසල ම අකුසලය. එෙන සිත්තට බෝහම ප්‍රිය මනාප දරම කරුණු කියනවයි කියල විශ්වාසවන්ද ස්වාමින් වහන්සේලොව තෝරගෙන තෝරා බේරාගෙන අර ධර්ම දේශනා එකක් හරි අඩුම තරමක්ට වඩ වැඩි වුණනාට මක්නෑ. පුළුවන් තරම් අහන්න එතකොට වෙන්නේ අකුසල් යටයට පත්වමින් කුසල් විපාකා ලෝකය. වවා අක්කුසල්ලුවලට ඉපාකද නිට දෙන්නේ. දැන් ස්වාමින්න්නහසගෙනට තියෙනව විපාකයක් දෙන්න ගුටිකන්. ගුටිගන්න හේතු තමන් කාරය ගහලවයෝ. හැබැ උන්නාස බොහොම සිිල්වත්තු ගුණවත්ව පැවිදි වෙලා ඉන්නවා සංග පිරිසස් සමග සහ දායකය වටකරගින්. ඒසානසට ගුටිකෑම් විපාගෙන්න්න විදික් තියද. එන්න ක්‍රම යන්න මකද ගුටිකන්න තර ලකු නක්නෑ. මොකද ඒ වෙල්ලාවෙයන්න එයායට තියනවා ප්‍රයෝගයක්. ඒ ප්‍රියෝගයේ තමයි තමන් වහන්සේ ඉන්න තැන හොඳයි. ඉන්න තැන හොඳ නිසා කාටවත් පහර දෙන්න තමන් මරන්න විදික් නැතිවෙන්න පුළුවන් නමු බලවත් මකුසල කරමයක් ආවට පස්ස සමහර විට මරණයට පවපත්වෙන සමරයට සිද්ධ වෙලා. තිය නිසා භික්ෂුවක් කියලනෑ අධදිසි්‍ය අනතුර වෙලා හමරෙනවස්ථාතිය නැති මනුෂ ාතන දරුණු විපාකෙනකොට කොතන හිටියත් විපාකත්ෙන බව මේ ගමන් මසිහිකරගන්නත් ඕන හැබයි යයි සාමාන්‍ය අකුසල කරම අපිට කුසල් කරනකොට යටපත් කරන්න පුළුවන් කියන තීරණයට අපිෙන්න්න ඕන ඒ නිසා පුළුවන් හැම විටම කුසලයේ දෙන්නටත් අකුසලයෙන් හැමදිවිටම අයින් වෙන්නටත් උත්සා කරනගෙනකුට, හොහම සැනසිල්ලෙමි වනුෂ්‍ය ජීවිතේගවාගෙන දි්‍ය ආදී ලෝකවල ිප්පදිලා එහි සුවසේ ගත කරගෙන ්‍යයානාදිය ලැවුණ ග්‍රහ්ම ෝ කොලත් ගත කරගෙන මාර්ගඵල පිළිවලින් අමාමා නිවනි සැනසීමේ වාසනාව තියෙනවා. ය කිි දවස අපි රහත්තුනාාවම ඒරහත් වෙලා පිරිනිවන් පානශනයේ අපේසිියලුම කුසල් සහ කුසල් දෙකම කරම අහෝසිකල යන. ඒවයිකක් අතිතුරවෙන්නේ නෑ කියනෙ අපි සාධනාදෙන් පිටිගම්මු. එන හම දෙ නාටම අකුසල් යට කරගෙන කුසල් ආලෝකය විපාකාලෝකය දියුණු කරගන්න ලැබේවා ඒ තුළින් සුවස්සේම නිවනිින් සැනසෙන්නත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කර.